දැන් අපි බලමු බර්නූලි සමීකරණයෙන් කියන්නේ මොකද්ද කියලා. බර්නූලි මූලධර්මයෙන් කියන්නේ මොකද්ද කියලා. බර්නූලි මූලධර්මයෙන් කියන්නේ යාන්ත්‍රික ශක්ති සංස්තිතියමයි. විශේෂ දෙයක් නෙමෙයි. යම් තරලයක පීඩනය නිසා ඇතිවන ශක්තිය, එහි ප්‍රවේගය නිසා ඇතිවන චාලක ශක්තිය, එහි උච්චත්වය නිසා ඇතිවන විභව ශක්තිය යන යාන්ත්‍රික ශක්ති තුනේ එකතුව නියතව පවතී කියන එක තමයි බර්නූලි මූලධර්මයේ කියවෙන්නේ. බර්නූලි සමීකරණය ගොඩනගලා දෙන්නේ මේ මූලධර්ම භාවිත කරලා. හැබැයි බර්නූලි සමීකරණය වළංගු වෙන්නේ තරල ප්‍රවාහ ඕනෑම තරල ප්‍රවාහයකට නෙමෙයි, යම් යම් විශේෂිත තත්ත්වයකටදී. ඒ කියන්නේ මේක ආකූල ප්‍රවාහයකට අපිට යොදන්න බෑ. ආකූල ප්‍රවාහයක් නොවන ස්ටෙඩි, ඒ කියන්නේ අනවරත ප්‍රවාහයක් වෙන්න ඕනේ. අනවරත ප්‍රවාහයක් වෙන්න ඕනේ. අනවරත ප්‍රවාහයක් වෙනකොට ඒක ස්ට්‍රීම් ලයින් ප්‍රවාහයක් වෙනවා. ඒ කියන්නේ අනාකූල රේඛා ප්‍රවාහයක් වෙනවා. අනාකූල ප්‍රවාහයක් වෙනවා. Steady streamline flow anavartha anakula pravahayakata samay bernoulli samikarane walangwenne anavartha anakula vitarak nemei me tarala pravahaya thula tarlaye invisibennone eganne me vis dusravita bala tarlaye ansu athara thiyena අන්‍යෝන්‍ය ඝර්ෂණ බල නොසලකා හැරියක විතරම් කුඩා වෙන්න ඕනේ. අපි වෙන තරලයකට කියනවා දුෂ්රාවි නොවන තරලයක්. දුෂ්රාවි බල නොසලකා හැරියක තරලයකට කියනවා දුෂ්රාවි නොවන තරලයක්. ඉන්විසිබ්ල් කියලා කියන ඉංග්‍රීසි. එතකොට ස්ටෙඩි, ඒ කියන්නේ ස්ටෙඩි අනවරත, ඊළඟට S දෙකක් තියෙනවා, ස්ටෙඩි එකයි ස්ට්‍රීම් ලයින්. ස්ටෙඩි ස්ට්‍රීම් ලයින් අනවර්ත අනාකූල ප්‍රවාහයක් වෙන්න ඕනේ. ඊළඟට තරලය I දෙකක් තියෙනවා, ඉන්විසිබ්ල්, ඒ කියන්නේ දුෂ්රාවි බල නොසලකා දුෂ්රාවි නොවන, ඉන්කම්ප්‍රෙසිබල් වෙන්නත් ඕනේ, අසම්පීඩ්‍ය තරලයකට තමයි බර්නූලි සරලක S දෙකයි I දෙකයි තියෙන තරලයකට. S දෙක තමයි ස්ටෙඩි ස්ට්‍රීම් ලයින්, I දෙක තමයි ඉන්විසිඩ් ඉන්කම්ප්‍රෙසිබල්. S දෙකයි I දෙකයි තියෙන ඕන තරලයකට බර්නූලි සමීකරණය යෙදී මසඳ බර්නූලි සමීකරණය බර්නූලි මූලධර්මය වළංගු වීම සඳහා. ස්ටෙඩි අනවරත ස්ට්‍රීම් ලයින් අනාකූල ප්‍රවාහය වෙන්නෝනේ, I දෙක තමයි ඉන්විසිබ්ල් දුෂ්රාවි නොවන අදුෂ්රාවි. ඊළඟට අනිත් I එක තමයි ඉන්කම්ප්‍රෙසිබල් අසම්පීඩ්‍ය. අනවරත අනාකූල ප්‍රවාහයක් අදුස්රාවි අසම්පීඩ්‍ය තරලයක. මේ තත්ත්වයටදී යාන්ත්‍රික ශක්තිය නියතව පවතිනවා අනාකූල රේඛාවක් දිගේ. අනාකූල රේඛාවක් ඔස්සේ යාන්ත්‍රික ශක්තිය නියතව පවතිනවා. යාන්ත්‍රික ශක්තිය කියන්නේ පීඩන ශක්තිය, චාලක ශක්තිය සහ විභව ශක්තිය එකතු ලියන්න. මේ විදිහට අනුමාත්‍රකාව බර්නූලි මූලධර්මය, බර්නූලි මූලධර්මය
SSII අනවෘත අනාකූල අනුස්රාවි අසම්පීඩිත තරල ප්‍රවාහයක පීඩන ශක්තිය කමා චාලක ශක්තිය කමා විභව ශක්තිය යන යාන්ත්‍රික ශක්ති වල එකතුව යාන්ත්‍රික ශක්ති වල එකතුව අනාකූල රේඛාවක් ඔස්සේ නියතව පවතී මේක අපිට සමීකරණයක් නෙවෙයි විදිහට කියන්න පුළුවන් දැන් පීඩන ශක්තිය කියන්නේ PV චාලක ශක්තිය කියන්නේ භාගයේ MV වර්ණයේ විභව ශක්තිය කියන්නේ MGX නියතව පවතී මම මුළු සමීකරණ හැම පදයක්ම පරිමාවෙන් බෙදනවා හැම පදයක්ම සමීකරණය ප්‍රශ්නයක් නැහැ බෙදන්න පුළුවන් PV බෙදීම V පරිමාව මේ පරිමාව ස්කන්ධයේ බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. ඒ විදිහට බලන දෙනවා රෝ. මේවි කියන්නේ ප්‍රවේගය, මේවි කියන්නේ ප්‍රවේගය, මේ කැපිටල් V තමයි. මේක සිම්පල් ප්‍රවේගය. ස්කන්ධයේ බෙදීම පරිමාව ඝනත්වය. K dash බෙදීම පරිමාව කියන්නේ වෙනත් නියතයක් මේකට කියන්නේ. මෙන්න බලමු සමීකරණය. හොඳයි අපිට බර්නුලි සමීකරණය ගැන ඉගෙන ගන්න තියෙන උපකරණ ටික විතරයි දැන් අපි බලන්න ඕනේ මේ බර්නුලි සමීකරණය භාවිත කරලා විවිධාකාරයේ ගැටලු විසඳන්නේ කොහොමද කියලා